මට පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් පොහොය දවසට බණ අහන එක. ඉතින් ඉතර ස්වාමින් වහන්සේ නමක් හරි ලස්සන පණිවිඩයක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අලලා බුදුරජාණන් වහන්සේ කියනවා මල මුහුද කුණු තියාගන්න නැහැ කියලා. ඒක ගොඩට ගහනවා. ඒ වගේම මිනිස්යෝ ලෙසත් අපිත් එහෙම වෙන්න ඕන කියලා. සුද්ධ වල් කුර්ආනය තුල තියෙන එක්තරා පාඩයක් තමයි කද අෆ්ලහ මන් සක්කාහ වකද ඛාබ මන් දසහ. සැබෑ ජයග්‍රහණයේ තියෙන්නේ තමන් තමන්ව ජයග්‍රහණය කිරීම. තමන්ගේ හිත පිරිසුදු කරගන්නේ කියලා. සැබෑ පරාජය කියන්නේ තමන් තමන්ට පරාජය වෙන එක. මනෝරංජනී කියන ධම්මපද පොත පෙරලනකොට මට එතනදී හම්බ වෙනවා සබ්බ පාප සකරණ කුසලස්ස උපසම්පදං සචිත්තෝ පරියෝදපණ කියලා. ඒ වගේම ක්‍රිස්තියානි බයිබලට යනකොටත් එතනදී හරි සුන්දර පණිවිඩයක් ලැබෙනවා. ඉතින් මේ සියලු ශාස්ත්‍රවරු ආවේ ඇත්තටම අපිව මිනිස්යන් ලෙස ජීවත් කරවන්න. ඔවුන් හැමදාමත් පෙනී සිටියේ පීඩකයා වෙනුවෙන් නෙවෙයි පීඩිතයා වෙනුවෙන්. හැබැයි අවාසනාවකට ඒ ශාස්ත්‍රවරුන්ගේ නියෝජනය කරන අපි ඇත්තටම සමහර විට ඒ ආගමික නමම දාගෙන පීඩකයත් එක්ක හිටගෙන තත්ත්වයක් ඇතිලා තියෙනවා. වැරදි තැන් අපි හොයන්නේ. සමහර විට වෛරය පතුරවන මිනිස්සු බවට අපිපත් වෙලා තිබෙනවා. ජර්මන් කියන රට එක්තරා අවස්ථාවක දෙකට බෙදෙනවා. නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය කියලා. ඒ රට බෙදා තිබුණේ බර්ලින් කියන තාප්පේ. එතකොට නැගෙනහිර ජර්මන් වැසියන් එක්තරාද අවසක කල්පනා කරනවා බටහිර ජර්මන් වැසියන්ට හොඳ වැඩක් කරන්න ඕන කියලා. එතකොට මොනවද කරන්නේ? තමන්ගේ ප්‍රදේශයේ එකතු වෙන කුණු ඔක්කොම එකතු කරලා බර්ලින් තාප්පේ බටහිර ජර්මන් පැත්තට විසිකර. ඉතින් බටහිර ජර්මන් වැසියෝ කල්පනා කරනවා දැන් අපිට කුණු ඇවිල්ලා තියෙනවා. අපි මොනවද නැගෙනහිරට දෙන්නේ කියලා. එතකොට බටහිර ජර්මන් වැසියෝ කල්පනා කරන බුද්ධිමත්ව කල්පනා කරනවා අපි නැවුම් පළතුරු ටිකක් එකතු කරලා පෙට්ටිවල අහුරලා අර නැගෙනහිර ජර්මන් බර්ලින් තාප්ප දිගටම ඒක අඩුක් කරනවා. අඩුක් කරලා විත්තිය ලියනවා හරි ලස්සන කියමනක් everyone give it has කියලා. හැම කෙනාම දෙන්නේ තමන් ළඟ තියෙන දේවල් කියලා. මම හරි අකමැති ඇත්තටම ආගමික සංකේත පවා මගේ භාවිතාව තුළ තියාගන්න. දැන් ආගම් නබිතුමන්ලා හෝ බුදුරජාණන් වහන්සේ හෝ ජේසුස් වහන්සේ ගොඩනැගෙන හැදුවේ අනන්‍යතාවයවත් සංකේතවත් නෙවෙයි. සැබෑ මනුෂ්‍ය ධර්මයක්. ඇත්තට තියෙන පණිවිඩය තමයි අපි අපතුල ඇති කරන දේ තමයි අනිකාට ලබා දෙන්නේ. හැබැයි අපට පුළුවන් මාටින් ලූතර් කින් කියපු විදිහට මා කම්පාවටපත් වෙන්නේ දුෂ්ටයන්ගේ පාපී ක්‍රියාවනව ශිෂ්ට මිනිස්සුන්ගේ නිහඬියාව.